Good morning. අපි හැමෝම කැමති පැන්රහ කෑම ජාති හදන්න. ඩෙසර්ට් ජාති, බීම ජාති, ඒ වගේ කෑම ජාති හදන්න ඉගෙන ගත්තොත් කොච්චර ෂොක්ද. එහෙනම් එකතු වෙන මාත් එක්ක මේ කුකරි කලාවේ අලුත්ම ස්ටයිල් එක. Anyone can cook. ජෙලි කස්ටඩ් පුඩින්. තවත් ආසකරන කෑමක් තමයි ජෙලි කස්ටඩ් පුඩින් කියන්නේ. නමින් හුරු පුරුදුනාට මෙය විශේෂාකාරයකට තමයි පිළියෙල කරගන්නේ. ජෙලි, කස්ටඩ් පවුඩර්, වියළි මිදි, කජු යොදාගෙන ඉතාම ඉක්මනින් පිළියෙල කරගන්න පුළුවන්. වැනිලා ස්පොන්ජ් කේක් යොදා ගන්නා නිසා මෙයට විශේෂ රසයක් එකතු වෙනවා. ටෙම්පර්ඩ් මැකරල් ෆිෂ්. තවත් විශේෂ විදියක ආහාරයක් තමයි මේ. විවිධාකාරයෙන් පිළියෙල කරගන්නා නමුත් මෙම සැමන් වර්ගය ඉතා විශේෂාකාරයකටයි පිළියෙල කරගන්නේ. සැමන්, එළවලු තෙල්, ලුණු, බෙල් පෙපර්, තක්කාලි, සුදු ලුණු, කරපිංචකොළ යොදාගෙන සාදා ගන්නා මෙය ඉතාමත් රසවත් ආහාරයක්. ඔබටත් මෙය දවල් කෑම මේසයට බත් සමග හෝ පාන් සමග ආහාරයට ගන්න පුළුවන්. පෙයාස් ටැංගෝ ඩ්‍රින්ක්. තවත් රසවත් වගේම ගුණවත් පානයක් තමයි මේ. පහසුවෙන් වගේම ඉක්මනින් පිළියෙල කරගන්න පුළුවන් නිසා අපිට අවශ්‍ය ඕනම වෙලාවක පිළියෙල කරගන්න පුළුවන්. අමුත්තන්ට සංග්‍රහ කිරීමටත් යොදාගත හැකි ඉතාම රසවත් පානයක් තමයි පෙයාස් ටැංගෝ ඩ්‍රින්ක් කියන්නේ. අපි දැන් හදන්න යන්නේ ජෙලි කස්ටඩ් පුඩින් එක. ඉතින් ඒක හදන්න අපි ඉස්සෙල්ලාම ජෙලි ටිකක් අරගෙන ජෙලි අපිට කැමති ෆ්ලේවර් එකක් පාවිච්චි කරන්න පුළුවන්. ස්ට්‍රෝබෙරි ෆ්ලේවර් ගත්තා. ඒත් එක්කම අපි උණු වතුර එකතු කරලා ජෙලි ටික දිය කරගන්න ඕනේ. ජෙලි ටික හොඳට දිය වුණාට පස්සේ අපිට මේක ලොකු පුඩින් බෝල් එකකට දාලා හදා ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් අපිට ඉන්ඩිවිජුවලි අපිට ග්ලාසස් අරගෙන ග්ලාස් එකකට උනත් දාලා ඉන්ඩිවිජුවල් කප්ස් හදා ගන්න පුළුවන්. ඉතින් ජෙලි ටික හොඳට දිය වුණාට පස්සේ අපි ඒක ග්ලාසස් වලට දාලා මේ විදිහට සෙට් වෙන්න ෆ්‍රිජ් එකේ දාලා කූල් කරගන්න ඕනේ. දැන් අපි හදන්න යන්නේ කස්ටඩ්. කස්ටඩ් හදන්න අපි ඉස්සලාම් පෑන් එකක් අරගෙන ඒකට එකතු කරගන්න ඕනේ කස්ටඩ් පවුඩර්. ෆ්‍රෙෂ් මිල්ක්. අපිට අවශ්‍ය ප්‍රමාණයට එකතු කරගෙන සලාම් මේක හොඳට දිය කරලා කැට ටික නැති වුණාට පස්සේ ලිපේ තියාගන්න. මොකද අපි මේක ලිපේ තියද්දිම දිය කරන්න ගත්තොත් අපිට කැට ටික දිය කරගන්න බැරි වෙනවා. අපි ලිපේ තියෙද්දි හැඳි ගාමින්ම ඉන්න ඕනේ, නැත්නම් මේක කැටි වෙලා යන්න පුළුවන්. ඉතින් මේ විදිහට ක්‍රීම් එකක් වගේ වෙනකන් අපි මෙහෙම කලවම් කරමින් ඉන්න ඕනේ. මේකට අපි ප්ලම්ස්, කජු, ඒ දෙකම එකතු කරලා ඒකටම බටර්, තේ හැන්දක්, එකතු කරගන්න ඕන.
ඉතින් මේ විදිහට උකු මිශ්‍රණයක් හැදෙනවත් එක්කම අපිට මේක ලිපෙන් ඉවතට ගන්න පුළුවන්. ඊළඟට අපිට අවශ්‍ය වෙන වැනිලා ස්පොන්ජ් කේක්. එහෙම නැත්නම් වැනිලා ස්පොන්ජ් කේක් ස්විස් රෝල් එකක් වුණත් අපිට අරගෙන මේ විදිහට පෙති කපා ගන්න පුළුවන්. ඉතින් ජෙලි ටික අපිට මේ විදිහට හොඳට සෙට් වුණාට පස්සේ අපිට කැමති නම් තවත් පාටකින් ඒ වගේ කොළ පාට වගේ කලර්ස් වලින් වුණත් අපිට ජෙලි තට්ටු එකතු කරගන්න පුළුවන්. ඒ වගේම ස්විස් රෝල් එක. මේ විදිහට තියලා අපිට කැමති නම් ෆෘට් එකක් වුණත් එකතු කරන්න පුළුවන්. හදාගත්ත කස්ටර්ඩ් එක ටිකක් නිවුණට පස්සේ ඉතින් මේ විදිහට දාගත්තට පස්සේ අපිට ගාර්නිෂින් වලට කපාගත් කජු ටිකක් උනත් එකතු කරලා නැවතත් ෆ්‍රිජ් එකේ තියලා පිළිගන්වන්න පුළුවන්. ඉතින් මේ විදිහට අපි කස්ටර්ඩ් ලේයර් එක දාගත්තට පස්සේ නැවතත් අපිට ගාර්නිෂින් වලට කජු කැමති නම් චෙරීස් එකතු කරගෙන ශීතකරණයේ තියලා සර්ව් කරන්න ඕන වෙලාවට අපිට අමුත්තන්ට පිළිගන්වන්න පුළුවන්. අපි දැන් හදන්න යන්නේ ටෙම්පර්ඩ් මැකරල් ෆිෂ් එකක්. හදන්න අපි ඉස්සලාම පෑන් එක ලිපේ තියලා ඒකට එකතු කර ගන්න ඕනේ අපි එළවලු තෙල්. තෙල් ටික රත් වෙන අතරතුර අපිට පුළුවන් සැමන් එක මේ විදිහට කෑලි කපන්න. අපිට අවශ්‍ය වෙන්නේ සැමන් ටික ටිකක් ඩීප් ෆ්‍රයි කරන්න. අපිට කැමති නම් පොඩි කෑලි වලට උනත් කඩා ගන්න පුළුවන්. සැමන් ටික ෆ්‍රයි වෙන අතරතුර අපිට පුළුවන් ලුණු අරගෙන කපා ගන්න. Bell pepper. සැමන් ටික ෆ්‍රයි වෙන අතරතුර අපිට පුළුවන් එකට ලුණු එකතු කරගන්න. Bell pepper. කොටු කපා ගන්න ඕනේ. තක්කාලි.
සුදු ලුණු වගේම තක්කාලි අපි සැමන් ටික ඉස්සලා ෆ්‍රයි කරගත්තේ නැත්තම් සැමන් ටික අපිට මේ විදිහට කලවම් කරද්දි කුඩු වෙන නිසා කරපිංච කොළ ලුණු කුඩු කැලි මිරිස් කුඩු ඔයිස්ටර් සෝස් ලිපෙන් ඉවතට ගන්න පෙර අපිට පුළුවන් දෙහි යුෂ ටිකකුත් එකතු කරගෙන ලිප ඔෆ් කරන්න. ඉතින් මේ විදිහට හදාගත් අපේ ෆ්‍රයිඩ් මැකරල් එක අපිට කැමති ආහාරයක් එක්ක ගන්න පුළුවන්. ඒ කියන්නේ බත් එක්ක, පාන් එක්ක, වගේම චපාති, රොටි වර්ගත් එක්ක වුණත්. ඉතින් මේකේ රහස විදියට අපි පාවිච්චි කරේ අද සැමන් ටික කුඩු කරගන්න නැතුව ඉස්සලාම ෆ්‍රයි කරගත්තා. ඉතින් ෆ්‍රයි කරද්දී පරිස්සමෙන් ෆ්‍රයි කරන්න මොකද ඒකේ වතුර තියෙන නිසා පිපිරෙන්න බලන්න. ඉතින් මේ විදිහට හදාගත්ත ෆ්‍රයිඩ් මැකරල් එකක් ඕගලන්ටත් ගෙදරදීම හදලා බලන්න පුළුවන්. අපි දැන් හදන්න යන්නේ පෑස් ටැංගෝ ඩ්‍රින්ක් එකක්. ඉතින් හදන්න අපිට අවශ්‍ය වෙනවා පෑස්. මම පෑස් විදියට අද පාවිච්චි කරන්නේ අපි කෑන් ෆුඩ් එකේ තියෙන පෑස්. ඉස්සෙල්ලාම අපි බ්ලෙන්ඩර් එක අරගෙන ඒකට එකතු කරගන්න පුළුවන් අපිට අයිස් කැට. පෑස් අපිට මේකට ෆ්‍රෙෂ් පෑස් උනත් පාවිච්චි කරන්න පුළුවන්. මිංචි කොළ වර්ණ රහිත තැනිබීම ලුණු කුඩු ටිකක් මේ සියල්ලම අපි එකට එකතු කරලා ඒක බ්ලෙන්ඩ් කරගන්න ඕන. මේකට අපිට කැමති නම් සීනි එකතු කරන්න පුළුවන්. නැත්නම් සීනි අවශ්‍ය නැහැ. මොකද මම පෑස් පාවිච්චි කරේ කෑන් ෆෘට් එකෙන් නිසා. අපි සර්ව් කරන්න යන ග්ලාස් එකට දාලා අයිස්ක්‍රීම් එකතු කරලා මිංචි කොළයකුත් අපි එකතු කරගෙන ඩෙකරේෂන් එකට මේ වගේ ඩ්‍රින්ක් එකක් ඕගලන්ටත් ගෙදරදීම හදලා බලන්න පුළුවන්.